Yes, please. ඒකට විසඳුමක් මං කියන්න. ලෝකේ දියුණු රටවල රටේ මහජනතාවගේ අයිතිය පිළි අරගෙන ඒ අනුව රාජ්‍ය කරන රටවල ඕවා නැහැ. කොහොමද තියෙන්නේ? ණය ඔබට ගෙවන ඉදිරිපත් ඔබ තැන්පත් කරන මුදලට ගෙවන ණයට ගෙවන පොලියත් ඔබ ගන්නා මුදලට අය කරන පොලියත් අතර පරතරය 1%ක් එකමාරකට වැඩි වෙන්නේ. 3%ක් නම් ඔබට දෙන්නේ පොලිය 4%මාරකට වැඩි පොලිය අය කරන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම ගේන මේ ළඟදි ගිහිල්ලා ගත්තා මේ මොනවාද ඔය ලෙන්ඩින් ඒජන්සියකට ගිහිල්ලා මගේ කාර් එක නවත්තර මම කිව්වා මට 10 මිලියන් දෙන්න මගේ කාර් එකට මට හදිසියට ලෝන් එකක් ගන්න ඕනි කියලා. ඒත් මම කිව්වා මට මොකද්ද දෙන ගරන්ටි එක ඔයගොල්ලෝ ගෙවනවා කියලා. ඒතකොට උස්සගෙන ආවා සර්ටිෆිකේට් එක. හරි? ඒකේ ගහලා තියෙනවා මහා බැංකුව විසින් අනුමත කරපු මූල්‍ය ආයතනයක. මම ඒකෙත් ඉමේජ් එක ගත්තා. මම කිව්වා දැන් හදිසියෙ මම මේක දීලා ඔබ මේක මට ගෙවුවේ නැත්නම් මම කොහොමද අය කරගන්නේ? මහා බැංකුවෙන් කිසිම එකක් නැහැ. පිළි වගකීමක් නැහැ. ඒක දන්නවනේ අමාරුවේ වැටෙච්ච මිනිස්සු කොච්චර ඉන්නවද කියලා. මේගොල්ලෝ ඔබට අරක තමයි දෙන්නේ. මං හෙව්වා මට දෙනවද? මම ණය ගන්නම්. මට ඕන මං අවුරුදු 5කට ණය ගන්න මට ඕනේ අවුරුද්දකින් ගෙවුවොත් මට දෙන්න කෙලිම රිඩෙම්ෂන් ස්ටේට්මන්ට් එකක් කියලා. ලෝකේ ඕන තැනක දෙනවා. රිඩෙම්ෂන් ස්ටේට්මන්ට් එක කියන්නේ ඔබට අයිති තියෙනවා මාස 6කට පස්සේ මම පොලිය කොච්චර ගෙවලා තියෙනවද? ණය මුදලේ වාර්කේ කොච්චර ගෙවලා තියෙනවද? මාස 6කට පස්සේ මම මේ දැන් මට සෙටල් කරන්න යනවා නම් මොකියක් ගෙවන්න ඕනද කියලා ඔබ කලින් දන්නවා. අවුරුද්දකට පස්සේ නම් කලින් දන්නවා. ලංකාවේ ගිහින් අහන්න අවුරුද්දකට පස්සේ කේ 7-5ක්වත් ගෙවලා නැහැ පොලිය විතරයි ගෙවලා තියෙන්නේ. ඔබ මෙලෝ දෙයක් දන්නේ නැහැ. එහෙම නෙමෙයි. ඒක ඔබේ අයිතිය. APR annual percentage rate එක කියනකෝ මේ අපිම අතරමං වෙලා තියෙන්නේ. අපි මේ ගැන නොදන්න කමනේ. කාටද ඔබට ඕ ගැන දැනගන්න ඔබට ඔය 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 දැනුම දෙන්න කාටද මේ රටේ උවමනාවක් තියෙන්නේ? එහෙම කවුරුත් නැහැ මේ රටේ. දැන් අර ඒ මහත්මයාගේ ඒ ප්‍රශ්නේ ඉතාල පැහැදිලි. ඔබට කෘෂිකර්මය සඳහා මොකක් හරි ණයක් ගන්න ගියාම, එහෙම නැත්නම් දීවරයක් බෝට්ටුවක් ගන්න ගියාම, එහෙම නැත්නම් ගොවි තැනක් කරන කෙනෙකුට ගියාම, එහෙම නැත්නම් මොන හරි software engineering කරන කෙනෙකුට ලෝන් එකක් ගන්න ගියාම දෙයියෝ සාකි. හරි 18යි 20යි පොලියට අරගෙන මොනවද කරන්න පුළුවන්? මේ ගේන්න හදන්නේ ඕවා අනිවාර්යෙන් වෙයි. හරි ඔය තියෙන ඕවා ගේන්න වෙනවා මූල්‍ය ආයතන වලට සිද්ධ වෙනවා කාර්යක්ෂමතාවයට තමන්ගේ ආයතනය නඩත්තු කරන්න මිසක් මහජනතාව ඒකට බුවල්ලා වගේ ඒකට අල්ල ගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ.